Subhadosa Google Hamakinitama, Tech Tracks on YouTube channel linking Arangina, Alutu video Hegata, Ogulung Sadarin Piligano, Iti Mama, the Venus Midi video Karangava, the Dasvisi Alutima, Samsung branding in release Karapu, LED Montekata Metine, Angal Visi Hatre Montekak maker, SR35, Natang, S24R35 in a model Katha Metine, Mame Monitaka Miladigata, Athanisaha, Egulungi contact numbers, Mapalla and Dalatino, Iting Warme Balagan Pulang, Monitake Tina, features Monadikil side deck in Dalatino, Bezelless design. සයින් එකක් එනවා ඒ වගේම තමයි gaming mode එකක් තියෙනවා ඒකේ refresh rate එක කියන්නේ 75 refresh rate එකක් තියෙනවා ඊට පස්සේ eye save mode එකක් තියෙනවා ඊට පස්සේ flicker free මේ details ටික තමයි මේකේ තියෙන features වෙන්නේ ඒ වගේම තමයි ඔයාලා බලා ගන්න පුළුවන් මේක අඟල් 24 full HD monitor එකක් ඒ වගේම තමයි Samsung Dex support කරනවා මේ monitor එකට Samsung Dex කියන්නේ ඉතින් ඒකෙදි පුළුවන් ඔයාලට HDMI to USB type C cable එකක් use කරලා ඔයාගේ phone එක direct monitor එකත් එක්ක connect කරන්න. ඉතින් ඔයාලට මේකේ පිටිපස්ස ගත්තොත් එහෙම පිටිපස්ස බලා ගන්න පුළුවන් model එක සඳහන් වෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වොත් වගේ SR35 නැත්නම් S24R35 කියන model එක. ඊටසේ මෙතන තියෙන්නේ ඔයාලට stand එක high කරගන්න තියෙන මෙතන. ඒ වගේම තව උඩින් තියෙන wall mount කරනවා නම් ඔයාලට wall bracket එක set කරන්න පුළුවන් මෙතෙන්ට. එතන holes හතරක් තියෙනවා. ඊට පස්සේ මෙතන ගත්තොත් මෙතන power key එක, HDMI port එක, ඊට පස්සේ VGA port එක සහ DC in එක. මේ monitor එකට power එක supply කරන port එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න මේ යුනිට් එක unbox කරලා පස්සේ ඔයාලට මේ යුනිට් එකත් එක්ක හම්බෙන්නේ මොනවද තව කියන එක. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් stand එකේ කොටස් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ stand එක ඔයා desk එකක් උඩ තියෙනවා නම් ඒ තියෙන flow එකට set වෙන යුනිට් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ stand එක කොටස් දෙකක් විදිහට ගත්තොත් ওই දෙවෙනි කොටස මේ තියෙන stand එකේ පළවෙනි කොටස මේක තමයි පළවෙනියටම මොනිටර් එකට හයි වෙන්නේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙන power cable එක square pin ඉන්නේ power cable එක තියෙනවා. මෙතන තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් HDMI cable එක සහ මේ unit එක තමයි convert එකක්. ඒ කියන්නේ power එක convert කරලා තමයි monitor එකට දෙන්නේ. ඉතින් ඒකට තමයි මේ convert එක පාවිච්චි කරන්නේ. ඊටසේ මේ unit එක ගැන මම විස්තරහට පැහැදිලි කරන්නම් මේක මොකටද ඕන වෙන්නේ කියන එක. මේක ඕන වෙන්න නම් අපි මුලින්ම මොනිටර් එක හයි කළාට පස්සේ තමයි මේ යුනිට් එක ඕන වෙන්නේ. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් යුනිට් එකේට එන ස්ක්‍රූස් දෙකක් සහ හෝල් කවර් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේක වෝල් මවුන්ට් කරනවා නම් මේ මොනිටර් එක ඔයාට මේ හෝල් කවර් එක සම්පූර්ණයෙන්ම හෝල්ස් වැහෙන විදිහට අලවන්න පුළුවන්. මේක ස්ටෑන්ඩ් එක ෆික්ස් කරනවා නම් ඒකෙදි උඩ කොටස යූස් කරලා ඉවරලා අපිට පුළුවන් ඒ හෝල්ස් වහලා දාන්න. මෙතන තියෙනවා quick setup guide book දෙකක් තියෙනවා monitor එක ගැන විස්තර ඇතුළත් book දෙකක් ඊට පස්සේ අපි stand එක set කරගමු. ඉතින් ඒකට මම කොට්ටයක් උඩින් තියාගත්ත මේක ඊට පස්සේ monitor එක අනිත් පැත්ත හරවලා පළවෙනියටම අපිට ඕන වෙනවා ස්ටෑන්ඩ් එකේ මේ කොටස. ඉතින් මේ කොටස හරිම ලේසි. ෆිට් එක ඉස්සරහට දාලා එතකොට නිකම්ම මෙතන ස්ක්‍රූස් දෙක දාන්න පුළුවන් තැනට ෆිට් වෙනවා.
ඉතින් දැන් අපිට තියෙන්නේ මෙතන ස්ක්‍රූ දෙක දාලා ඊට පස්සේ අර ස්ටිකර් එකේ තියෙන උඩ කොටස අලව ගන්න. ස්ක්‍රූ හෝල් දෙක පේන්නේ නැති වෙන්න වහලා දාන්න පුළුවන්. මේ තින්නේ පොඩි ස්ක්‍රූ දෙක. ඉතින් මේ දෙකයි හෝල් කවර් එකේ උඩ කොටසයි අලවලා වහලා දාන්න පුළුවන්. දැන් මම හයි කරගත්තා. දැන් අපි ඊළඟ කොටස ස්ටෑන්ඩ් එකේ හයි කරගමු. මේ තියෙන ඊළඟ කොටස. මේ කොටස වල ස්ක්‍රූ එක මෙතන තියෙනවා. මේ ස්ක්‍රූ එක ෆික්ස් කරගත්තට පස්සේ අපට බලා ගන්න පුළුවන්. දැන් අපට බලා ගන්න පුළුවන් යුනිට් එක ස්ටෑන්ඩ් එක ෆික්ස් කළා. මම මේසෙ උඩින් තිබ්බා. ඊවාට Samsung logo එක බලා ගන්න පුළුවන් පහලින්. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ bezel-less design එකක් තියෙන්නේ. ගොඩක්ම ලස්සනයි මොන්ට එක. කලින් පොරොන්දුනා විදියට පොඩි ප්ලාස්ටික් කෑල්ලෙන් මොකද්ද වෙන්නේ කියන එක පැහැදිලි කරන්න. මේක හරිම ලේසි. මේක තියෙන්නේ මේ මොනිටර් එක පිටිපස්සට plug වෙන wire පිළිවෙලට. කියන්නේ මොනිටර් එක පිටිපස්සෙන් පිළිවෙලට අහුරන්න තමයි මේ ප්ලාස්ටික් යුනිට් එක තියෙන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් මම මේක දැන් power එකට connect කරලා තියෙන්නේ මොනිටර් එක power cable එක. ඔයාට පුළුවන් ඒක අතරින් ගෙනියන්න. එතකොට මේක පිළිවෙලට පේන්නේ නැති වෙන්න cable එක පල්ලෙහාට දාන්න පුළුවන් අද. ඒ වගේම මේ unit එකට plug කරන හැම එකක්ම ඔය විදිහට පිළිවෙලට අපිට monitor එක පිටිපස්සෙන්ම ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන හැඳින්නුවොත් මෙතන තියෙන්නේ මම රිස්සලක වගේ power on off switch එක. ඊට පස්සේ මෙතන තියෙනවා HDMI port එක. ඊට පස්සේ VGA port එක සහ DC in එක power cable එක connect කරන තැන. මෙතන තියෙන මේ power on off switch එක ගැන පොඩි විශේෂ දෙයක් තියෙනවා කියන්න. ඒක joystick එකක් වගේ. ඒ කියන්නේ අපිට උඩට පල්ලෙහාට දෙපැත්තට පාවිච්චි කරන්න පුළුවන් බටන් එකක් තමයි එතන තියෙන්නේ. මගේ ගැන ඉස්සරහදී පැහැදිලි කරගෙන ඉන්නම්. දැන් මම මගේ ලැප් එකට කනෙක් කරගෙන තියෙන්නේ මොනිටර් එක HDMI කේබල් එක හරහා. කියන්නේ මගේ ලැප් එකේ ස්ක්‍රීන් එක වෙනුවට මම මොනිටර් එකේ ස්ක්‍රීන් එක පාවිච්චි කරනවා. එතකොට ලැප් එකේ ස්ක්‍රීන් එක ඔන් වෙන්නේ නැහැ. මම ඔන් කරන්නේ මොනිටර් එකේ ස්ක්‍රීන් එක. මම මේ මොනිටර් එක මිලදී ගත්ත ආයතනය සහ ඒගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර්ස් මම පල්ලෙහෙන් දාලා තිනවා. ඩිස්ක්‍රිප්ෂන් එකෙත් තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක අන්තිමේදී ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ නම්බර්ස් වලට කෝල් කරලා මිල ගණන් සහ මේ ගැන වැඩිපුර විස්තරත් ඒගොල්ලොන්ගෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මොනිටර් එකක් මිලදීගෙන ඔයාගේ ගෙදරටම ඩිලිවර් කරගන්න පුළුවන්. දැන් අපි ඔන් කරලා බලමු. ඔයාලා බලා ගන්න පුළුවන් ලැප් එකේ ස්ක්‍රීන් එක ඕෆ් වෙලා තින්නේ මොනිටර් එක ඔන් වුණා. ඒකට හේතුව මේකේ වෙනම තියෙනවා. අපිට ලැප් එකයි මොනිටර් එකයි කනෙක්ට් කළාට පස්සේ අපිට ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ලැප් එකේ ස්ක්‍රීන් එකද මොනිටර් එකේ ස්ක්‍රීන් එකද නැත්නම් දෙකම ඔන් කරලා තියෙනවද? ඒ විදිහට අපිට ප්‍රොජෙක්ට් සිලෙක්ට් කරන්න පුළුවන්. මම ඒකත් පෙන්වන්න ඉස්සරහට ඔයාලට ඔන් කරලා. දැන් තමයි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ මේ විදිහට. ඒ කියන්නේ මොනිටර් එකේ ස්ක්‍රීන් එක තමයි ඔන් වෙන්නේ. ලැප් එකේ ස්ක්‍රීන් එක ඔෆ් එකේ තියෙනවා. මොනිටර් එක ඔන් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනද මේකේ ඩිස්ප්ලේ එක. ෆුල් HD රෙසලූෂන් එකක් තියෙනවා. ඒ වගේම තමයි එජ් එක ගොඩක්ම අඩුයි. bezel-less design එක. ඒ වගේම තමයි ෆ්‍රේම් රේට් එක 75 Hz ෆ්‍රේම් රේට් එකක් තියෙනවා. රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා. කලින් කිව්ව විදිහට මේකේ බටන් එක ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන power key එක අපිට උඩට පල්ලෙහාට දෙපැත්තට joystick එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක අපි select කරන icon එක ගාවට ගිහිල්ලා ආය පාරක් මැද press කළාම ඒ අපි select කරපු option එක on වෙනවා. ආය back යන්න ඕන නම් අපිට වමට හෝ දකුණට press කළාට පස්සේ ඒක return වෙනවා.
තිම පව ඔ් කල පෙන්න්න පව ඔ් එකට ගිහිල්ල අය මැදේ බුවට පස්සේ මොනිටක ඔ්ෙන ඉටස මමට කලින් කිව්ව ප්‍රොජෙට් අපි ඩිස්ක්‍රීන් එක ඔන් කරන්න පුළුවන් ක්‍රමටිකතා මේ තැන තියන්නේ දමං ඔන් කල තින සකන් ඩිස්ක්‍රී නොල්ලි කියන එක වාර්න තැක්ස්ටෙන් කාන්න පුලන් ඩුපලිකේට් කන්න පුලුවන් නැත පිසික විතරක් ොන් කන්න පුළුව තාමත් මගේ චැනල්ලක සබස්ක්‍රයිබ් කල නැත්තං අනිවාර්ම සබස්ක්‍රයිබ් කරන්න මේ වීඩියෝකට කැමතිනම් ලයික අදදාන්න අධිකටම් මගේ චැනල්ල ඇත්තක එකතුවෙන්. අදට මේ වීඩියෝ කිවරයි ඊළඟ සතිීද අලුත් වීඩියෝහකින් අපි හම්බයෝ ගොඩක් ස්තුතියි මේ වීඩියෝක බැලුවට